පිළිතුරු තිබහට නියම පිළිතුරු MD නෙක්ටා ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා සඳහන් කළේ හෙට දිනේ සිට ලංකා ගමනාගමන මණ්ඩලය දුර ගමන් සේවා ආරම්භ කරන අතර අදාළ බස් රථ හුදකලා කර ඇති ප්‍රදේශයන්හි නොනවත්වා ගමන් කරන බවයි. එමෙන්ම ළංගමේ සියලු කෙටි ගමන් සේවාද හෙට දිනේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඒ මහතා පැවසුවා. සමහරවිට පහමාර පෙරළු 6 පමණ වෙයි බස් රථ ආරම්භ කිරීමට අපේ සේවකයන්ගේ පැමිණිය යුතු නිසා ඒ වගේම අකන් අපේ කාලසටහන් අනුව අපි මේ වන විට අපිට දින දින උපදෙස් අනුව ආසනගත මගින් පමණක් අපි ප්‍රවාහනය සඳහා තමයි උපදෙස් ලබා දීලා තින්නේ. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ හෙට සිට කාර්යාල දුම්රිය පමණක් ධාවනයට එක් කරන බවයි. කෙසේ වෙතත් හුදකලා කර ඇති ප්‍රදේශවල දුම්රිය නැවැත්වීමක් සිදු නොකරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා. මගේ ජනතාවගේ පහසුව දිසා දුම්රිය ගමන් වාර 136ක් පමණ ක්‍රියාත්මක කිරීමට කටයුතු සම්පාදනය කරලා තිනවා. ඒ යටතේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය 46ක් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 54ක් බුත්තලම් මාර්ගයේ දුම්රිය 18ක් කැලණිය මාර්ගයේ දුම්රිය 18ක් වශයෙන් සියල්ල දුම්රිය 136ක් ධාවනයට එකතු කිරීමට කටයුතු දා තිබෙනවා. මේ අතර හෙට දිනේ බස් රථ ධාවනය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. කෙසේ වෙතත් සෙසු බස් රථ සංගම් සඳහන් කළේ සියලු බස් රථ හෙට දිනේ ධාවනයට එක් කරන බවයි. හෙට දිනේදී බස් රථ ධාවනය සම්බන්ධයෙන් විශාල අනිශ්චිතතාවයක් තියෙනවා. ඒ නිසා අපිට බලහත්කාරයෙන් බස් රථ ධාවනය කරන්න එපා කියලා කියන්න බෑ. නමුත් බහුතර බස් රථ සංඛ්‍යාවක් හිට දිනේ ධාවනය කරන්න කටයුතු කරන්නේ නැහැ. මොකද සුදුසු ක්‍රමවේදයක් ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඒ වගේම බලධාරීන් විසින් නිර්දේශ කරනකම්. විශේෂයෙන්ම අපි සමස්ත බස් හිමියන්ගෙන් සහ රියදුරු කොන්දොස්තරවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා හෙට දිනේ සිට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන්න. ටික රටේ අවදානම් තත්ත්වයක් තිබිද්දී මේ මගේ ජනතාව බිල්ලට දීලා බස් වර්ජනයක් වගේ දෙයක් කරනවා නම් ඒ මාංශයගේ මොළය පරීක්ෂා කරන්න ඕනේ කියලා අපි විශේෂයෙන්ම අවධාරණය කරනවා. කිසිදු බස් වර්ජනයක් සිදුවන්නේ නැහැ. හෙට සුපුරුදු පරිදි සියලුම බස් ධාවනය වෙනවා. කෙසේ වෙතත් හෙට දිනේ පෞද්ගලික සහ ළංගම බස් රථ සේවාවන්හි ගාස්තු වැඩි කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව බස් රථ ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. සාමාන්‍ය පරිදි සියලු ගමන් වාර, කෙටි දුර, දුර ගමන් වාර ඒ සියල්ල ළංගම සහ පෞද්ගලික බස් රථ ක්‍රියාත්මක කරනවා. ඒ නිසා යම් සංශෝධනයක් කළ යුතුම වෙනවා. ඒ නිසා අපි වැඩි කෙරුවත් අවම ප්‍රවාහණයෙන් තමයි වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අතර හෙට දිනේ සියලු අධිවේගී මාර්ගද ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. හෙට දිනේදී බස්නාහිර පළාතට පිවිසෙන අධිවේගී මාර්ග විවෘත වෙනවා. ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටතට යන අධිවේගී මාර්ග අනිකුත් පිවිසුම් විවෘත වෙනවා. නමුත් මේ පිවිසුම් වල පොලිස් රදාරින් අපි රඳවලා තියෙනවා. ඇතුළු වීම පිටවීම පිළිබඳ යම් අධීක්ෂණයකට ලක් කරනු ලබනවා.